වර්ෂාගේ දිනෙන් සැන්දෑවේ පීවේගේ ඉබේට මෙනි. වේල් දෙක තුනක් හරියට කෑමක් නොගත් නිසාත් හදවතේ වූ අප්‍රමාණ බරගතිය නිසාත් ඇකේ දිනෙත් ඇඳේ ඇලවෝ සැනින් ඉබේට මෙන් පීවී ගියේ. ඒ කෙටි නිින්ද අතරමැද්දදී වාෂා අම්මාව සීනෙන් දැක්කාය. නාලනී වාෂාගේ අතින් අල්ලාගෙන ගිය පිටිසරබද ගුරුපාරක් මැදිනි. පසුව විශාල කුඹුරෑයා කසල පීටි පොල්ලත සීලි කළ ගේකට නාලනී වාෂාව කැටුව ගියාය. ඒ ගෙපැලිය වූ කුඩා ඇඳක වාෂාව ඉන්ද වූ නාලනී කෙල්ලගේ අතකින් අල්ලාගෙනම ඇය පපුවට තුරුළු කරගත්තාය. වාෂා ඒකේ මිනිමිද අම්මාට තුරුළි ඇඬුවාය. අද අයියා අම්මේ මන් දන්නවා පුතේ, ඔයා කියන්නේ යන්නේ චූටි මහත්තයාද බඳිනවා කියලා නේද? වාෂා අඬමින්ම හිස වෙනවාය. එයා මගේ අම්මේ, මගේ බඩේන දරුවගේ තාත්තා. නාලනී කෙල්ලගේ හිස අත ගෑවේ පුදුමාකාර ලෙසනි. ඇය 10-12 වතාවක් පමණ කෙල්ලෝ ඉම්බාය. චූටි මහත්තයා ඔයාගෙම තමා පුතේ. ඒ තම්මේ නැන්දලා එවර නාලනී පුදුමාකාර සිනහව පෑවාය. එහෙම වෙන්නේ නැහැ. දවසක අයියා ඔයා ගාවට එනවා. එතකල් ඉන්න. ඒ තම්මේ යා මං කිවනි මැනික චූටි මහත්තයා අයිති වහට. වහගේ මේ බඩේ ඉන්න පැටියට. ඔය ඇත්තම දම්මේ. මැනික බය වෙන්න එපා. ටිකක් කල්යයි. ඒ චූටි මහත්තයා එනවා. මම මගේ දෙයියෝ ගැන දන්නවා අම්මේ. එයා මට එහෙම කරන්නේ නැහැ. ඔව්, එයා එහෙම කරන්නේ නැහැ. අපිට අපේ චූටි මහත්තයෝ ඉක්මනට ලැබේ. නාලනී වාෂාගේ ඇඳිවත යටින් අතදමා ඇය අත ගෑවාය. මං එයත් එක්ක මේ දවස්වල කතා කරනවා. මගේ පැටිය එක්ක? වාෂාසුයි පුදුමේනි. එයාගේ තාත්තා වගේම හුරුතල් කුළු පැටියෙක් ඉන්නේ. හරි ලස්සනයි. අනේ මගේ, වාෂා නාලනීගේ බබුවම වදාගත්තාය. මට මගේ දරුවවයි අයියෝයි රැකලා දෙන්න අම්මේ. මං ඔයාලා තුන්දෙනාම රකින්නවා පුතේ. අම්මගේ බබුවේ උණුසුම තවත් ලබන්නට මෙන් වාෂාගේ බබුවට තවත් ලං වූවාය. ඇයි පුතේ නොකා ඉන්නේ? මං කොහමද අම්මේ කන්නේ? මං ඉන්නෝනේ පුතේ මේව බලාගන්න. ඔයා දරුවා වෙනුවෙන් කහලා බීලා ඉන්න. ඔයාගේ ඉතින් අර මුරුංග කීරි හොද්දයි කීරමින් බැඳුමයි කොස්මැල්ලුමයි එක්ක බත් කන්න ආසයි. වාෂායේ කීව පසු නාලනී ඇයව තුරුළු කරගෙන සෑහෙන වෙලාවක් කැඳුවාය. ළඟදි දවසක ඉතින් කවුරුහරි කෙනෙක් එයි මගේ මැණික ඉන්න තැනට. ඇවිත් මගේ මැණිකට බත් එකක් දීලා යයි ඒක කන්න. අනේ මට වාෂා ඇඬුවාය. සැහෙන වෙලා ඇඬුවාය. ඇහ නිින්දෙන් නැගිටියද අඬාගෙන මේ. ප්‍රියංවදා දුවගෙන ආවේ යහනට. ඇහ දුවගෙන වී තැඳ මත වාඩි වී කෙල්ලගේ අතක් අල්ලා ගත්තාය. ඇයි කෙල්ලේ? වාෂා දුටු සීනි අකුරක් නැර කීවාය. නාල් නැන්ද හීනින් හරි ඇවිත් උඹට මෙහෙම කිව්වේ එක හොඳයි. අයියා කාටවත් අයිති නෑ තමයි කෙල්ලේ. කොහොම හිතාගන්නද ප්‍රියා? එහෙම වෙන්නේ නැහැ. ඒ ටික විතරක් හිතලා ජීවත් යන්. වාෂා ප්‍රියංවදා දෙසම බලා උන්නයි. නොකහින්න එකටත් බැන්නා. ඒකනේ දැන්වත් කමු කෙල්ලේ. කෑම එකක් අරන් කවුරුරේ එයිද ප්‍රියා? හිටන්නේදම එයි. වාෂන් මේ කිසිව පුදුම නැත. අම්මා තමත් එකට බැඳි ජීවත් වූ විදියට ඇයි එහෙමම තමාව දමා යන්නේ නැත? අලුත් ආත්මයකට පවා නොගොස් ඇයි මෙසේ තමා වටා සැරිසරන්නේ? තම ජීවිතයට සැනසීමක් ලැබෙන තුරු බව වාෂා දනී. ඒත් ප්‍රියා, මංජුලා අද වෙඩින් එක ඒවා අපි ඒවා හිතන්න ඕන නෑ. අයියා උඹේ උඹට එච්චරම නේද ඕන? එහෙම නැත්තං කොහොමද ප්‍රියා ජීවත් වෙන්නේ? ප්‍රියංවදා කිසිවක් නොකියා සෑහෙන වෙලාවක වාෂා දෙස බලා උන්නාය. මංජුලාගේ මිත්‍රයෝ කිව්ව ආශා සමඟ මාරවිලා ගියේ සෑහෙන දේවල් හිතන්නට සිතාගෙන. ජීවිතේ ප්‍රථම වරට ජීවිතේ සමඟ ඕනවට වඩා සෙල්ලම් නොකළ යුතුයයි මංජුලාද සිතාගත්තාය.
සියල්ල කළ යුත්තේ කල්පනාවෙනි. අම්මා තාත්තා දෙන්නාම් කියන්නේ ඇත්තේ මොරොඩ්ලා එහෙම ලේසින් අත්හැර දැමිය කියයි නොවේ. විමුක්ති මොනවා කළද මේ විවාහයට සුරම්යා අකමැති නැත. ඒ නිසා ඒ කැමැත්තෙන් ඕනවට වඩා ප්‍රයෝජන ගත හැක. ඇය ආශාව මේ ගමනට එක් කරගත්තේ ඇය මංජුලාගේ ජීවිතයට සමීපතම මිතුරේ නිසායි. ජීවිතය හැමදෑම හෘදයාංගමව කතා කළ හැක්කේ ඇය සමග පමණි. එහෙත් මේ ගම්පාරය වත්තලට එනතෙක් මංජුලා වදනක්වත් කතා කළේ නැත. ඇහැරිය පැදවේ බර කල්පනාවකේ. ආශායට බාධා කළේ නැත. වරින් වර මංජුලා දිගසුම් හිලද්දි ආශා තම මිතුරේගෙන ඇත්තරම දුක් වූවාය. මංජු වත්තල් නගරයේ පසුවෙද්දි ආශා සෑහෙන තරම් ආදරයකින් මංජුලාගේ වමතර සුරත් තබා කතා කළාය. සොරි ආශා. මංජුලා දුබ්බර ලෙස සිනාසුනායි. ටේකි ටීසි කෙල්ලේ. මාවද පිච්චින දවසබ්බා. ඇත්තටම පිච්චිනවා. මොන වුණත් අද මගේ වෙඩින් එක ගන්න තිබ්බ දවස. ඒක සිද්ධ වුණා නම් අද ඒක සීරියස් ගන්න එපා මංජු. නෑ ආශා, මට මේ මොරෝඩ්ල එක මරාගෙන මැරෙන්න කියෙන්ති. අද ගෙදරට කෝල් සෙද්දි මායි අම්මයි ෆෝන් එක ගලවලා දැම්මා. මොබයිල් ඔෆ් කරා. ෂි, මංජුලා කතා කළේ ආවේගෙනි. මට ගොඩක් දේවල් නැති වෙනා දකින්න මං ආස නෑ බං. මට තේරෙන්නේ නෑ මංජු, තේරෙන්න කියපන්. මං ඔබට උදව් කරන්නේ නැද්ද? මංජුලාගේ තම මිතුරෙගේ සුරත තම අතර දැම්මාය. මට උදව් කරපන් ආශා, මට විමුක්තිය බඳින්න ඕන. එක පැයකට හරි. ඊට පස්සේ මං ඔහුගේ ජීවිතය අපායක් කරනවා. අපායක්. මං ඔහුට ඌවම විපා කරවනවා. ඒක අද වෙන්නනේ ගියේ බං. ඔව්, මොකක් කරේ වුණා. ආයෙත් එහෙම දෙයක් වෙන්න මං ඉඩ තියන්නේ නැහැ. ආශා මංජුලා දෙස බලාගෙන සිනාසුනායි. ඔබට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන්. ඔබට ওই විමුක්තිය බැඳගන්න බැරි නම් කාටවත් බෑ. තෑන්ක්ස්. මං ඒක කොහොම හරි කරනවා බං. මංජුලාගේ මොණි වෙයි වීරු කුරිරු බවකි. තමාගේ ජීවිතයේ සතුට නැති කරන අයට ජීවිතයේ කවදාකවත් සතුටක් විඳින්නට බැරි වෙන ලෙස උන්ගේ ජීවිත විනාශ කරන බවට මංජුලා තමාටම සහතික වූවායි. සොරි කෙල්ලේ, මං බව දාගෙන ඇවිත් මේවා කියවනවා. අපි මාර්වෙල් ක්ලබ් ෆාම් එකට ගිහින් හොඳට ජෝලියක් දාමු. ඔබ බය වෙන්න එපා, මං ඔබත් එක්ක ඉන්නවා. මංජුලා සැනසුම් සුසුමක් කිලුවාය. ජීවිතේ මොන කරදර ආවත් සතුටින් ඒ ප්‍රශ්නවලට මුහුණ දෙනවා යැයි ඇය දැඩිව සිතාගත්තාය.